අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි අද මේ පවරාපි මේ ඇවිත්තින්නේ මුන්නෙස්සරම සුන්දර වෙල්ලියායක් සහ මුන්නෙස්සරම සුන්දර ගව් ප්‍රදේශයේ. මේ අද සාකච්ඡා කරන මාතෘකාව මේ පුරන් වෙච්ච මුන්නෙස්සරම් කුඹුරු යාය නැවත අස්වද්දන්න, ඒ වගේම මේ කුඹුරු යායට හානි කරලා තියෙන මේ ඇකේෂියා කියන ශාකය. මම හිතන්නේ මේක ලංකාවේ ඉබේ බෝ වෙලාද නැත්නම් බොහෝ කරපු එකක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ ඇකේෂියා කියන මේ ශාකය බොහෝ අපේ රටට හානි කරන, ඒ වගේම මී මැස්සන් වගේ සුවිශේෂී සත්තුන්ට හානි කරන, ඒ වගේම දඬුවැල්ලෑ මැස්සන් වගේ සුවිශේෂී සතුන්ට හානි කරන මේ ඇකේෂියා කියන ශාකය. ඉතින් මේක අපිට පේනවා මේ ඉදිරි වෙල්ලියායේදී සම්පූර්ණ මේ ඇකේෂියා ශාකය කොයිතරම් බෝ වෙලා තියෙනවද කියලා. ඉතින් අපි ඉල්ලා සිටිනවා අපේ රටේ ඉන්න පරිසර සංවිධානවලින්, ඒ වගේම පරිසර විශේෂඥයන්ගෙන් මේ ගැන තව ටිකක් අධ්‍යයනය කරලා මේ ඇකේෂියා ශාකයෙන් වෙන හානිය අඳුරගෙන මේ ඇකේෂියා ශාකය මේ රටින් අයින් කරලා දාන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම අපි ආරාධනා කරනවා පුරන් කුඹුරු අස්වද්දමු මාතෘකාව යටතේ පුරන් කුඹුරු අස්වද්දන අපේ තරුණ පිරිසට, ඒ තරුණ සමාජයට මේ මුන්නෙස්සරම් වෙල්ලියාය පුරන් වුණු වෙල්ලියාය නැවත අස්වද්දන්න මේ වීඩියෝ එක උපකාරයක් වෙන්න කියලා අපි අදහස් කරනවා. දැන් ඔබට දැක ගන්න පුළුවන් මේ පුරන් වෙච්ච කුඹුරු යායේ බෝවුණු මේ විශාල ඇකේෂියා ශාක විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනවා. ඉතින් මේ පාර දෙපසම විශාල කුඹුරු යායක් තුල මේ ඇකේෂියා ශාකය පැතිරලා ගිහින් තියෙනවා. දැන් ඔබට දකින්න තියෙන මේ ඇකේෂියා ශාකය තමයි මේ කුඹුරු යායේ, මේ පුරන් වෙච්ච කුඹුරු යායේ ව්‍යාප්ත වෙලා තියෙන, විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන ඇකේෂියා ශාකයයි. දැන් ඔබට දැක් ගන්න පුළුවන් මේ ඇකේෂියා ශාකයේ මල්, මේ මලෙන් තමයි විශාල හානියක් අපේ රටට සිද්ධ වෙන්නේ. මී මැස්සන්, දඬුවැල්ලෑ මැස්සන්ගේ ජීවිතේ හානි කරන මේ දරුණු මල ඉතා හානි කරනවා මේ රටට. එනම් මේ වීඩියෝ එක බලපු සියලු දෙනාම අපේ ලංකාවට යම් යහපතක් වුණා නම් මේ වීඩියෝ එකෙන්, ඒ වගේම ඔබටත් යම් අවබෝධයක් මේ සම්බන්ධව ඇති වුණා නම්, ඉතින් පවර අපි අපේ වීඩියෝ channel එක subscribe කරන්න, ඒ වගේම share කරන්න, අපේ ඉදිරියට දාන වීඩියෝ බලන්න කැමති අය ඉන්නවා නම් මේ like එක click කරන්න. ඉතින් සුබ දවසක් හැමදෙනා.